සෑම පුද්ගලයෙකුගේම කුසගින්න නිවීමට ආහාර අත්‍යවශ්‍ය වෙනවා. සමහර අවස්ථාවලදී කුසගින්නට අමතරව විවිධ ආහාර අත්හදා බලන්න මිනිස්සු පෙළඹෙනවා. ඉතින් එදිනෙදා ජීවිතයේ අපි කන්න කැමති සමහර කෑම වර්ග හදලා තියෙන දේවල් ගැන ඇත්තම ඔයා දැනගත්තොත් කවදාවත් ඒ ආහාර වර්ග ඔයා ආයෙ නම් කන එකක් නැහැ. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ඒ ගැනයි. ශක්තිජනක පාන වර්ග. ශක්තිජනක පාන වර්ගවල සී නිසා කැෆේන් ප්‍රමාණය භයානක වෙන්න පුළුවන්. වෙළඳපළේ ඇති වඩා ජනප්‍රිය ශක්තිජනක පාන වර්ගවල ඇති කැෆේන් ප්‍රමාණය කෝපි කෝප්ප 8කට සමාන වෙනවා. මේ තරම් කැෆේන් ප්‍රමාණයක් ශරීරගත වීම නිසා ශරීරයේ අවුල් සහගත වීම සහ අස්ථාවර තත්වයකට පත්වීම සිදු වෙන්න පුළුවන්. මේ පාන වර්ගවලින් භයානක අතුරු ආබාධ ඇතිවීම සිදු වෙනවා. මැකරෝනි සහ චීස්. මැකරෝනි සහ චීස් කියන්නේ ලෝකේ පුරා වඩාත්ම ජනප්‍රිය ආහාර වර්ගයක්. අධ්‍යයන වලින් හෙළි වී ඇති ආකාරයට මැකරෝනි සහ චීස් වල තැලේට් නම් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. මේ ශරීරයට හානි කරන දෙයක්. ප්ලාස්ටික් වල නම්‍යශීලී බව ඇති කිරීමට තැලේට් නම් රසායනිකයේ ප්ලාස්ටික් කර්මාන්තයේදී එකතු කරනවා. මීට අමතරව මේකප් නිෂ්පාදන වලට සහ සුවඳ විලවුන් සඳහා තැලේට් නම් රසායනිකයේ එකතු කරනවා. පෙරසැකසූ පාන්. මේවා සාමාන්‍ය පාන් නම් නෙවෙයි. කඩවල වල පැකට් කරලා තියෙන පාන් තමයි පෙරසැකසූ පාන් කියලා කියන්නේ. ඉතින් මේ පාන් වර්ගයේ කල්තබා ගැනීම සඳහා මේවාට L16 නම් කල්තබා ගන්නා ද්‍රව්‍යයක් යොදනවා. L16 කියන්නේ හිසකෙස් වල අඩංගු වන ඇමයිනෝ ආම්ලයක්. බොහෝ විට චීනයේ දේශීය රූපලාවන්‍යාගාර වලින් ඉවත් කරන හිසකෙස් වලින් තමයි මේක ලබා ගන්නෙ. ඉතින් කලින් සකස් කරලා කල්තබා ගන්න පාන් ආහාරයට ගන්නවට වඩා නැවුම් පාන් ආහාරයට ගන්න එක තරමක් සෞඛ්‍ය ආරක්ෂිත වෙනවා. මාෂ්මෙලෝස්. මාෂ්මෙලෝස් කියන්නේ ගොඩක් අය කන්න ආස කරන රසකැවිල්ලක්. නමුත් මාෂ්මෙලෝස් ආහාරයට ගැනීම සෞඛ්‍යයට අහිතකර වෙනවා. ඒ වගේම නිර්මාංශිකයන් සඳහාත් මාෂ්මෙලෝස් සුදුසු වෙන්නේ නැහැ. අතීතයේදී මාෂ්මෙලෝස් නිෂ්පාදනය කළේ මාෂ්මෙලෝස් නම් ශාකයෙන්. වර්තමානයේ මාෂ්මෙලෝස් හදන්න යොදා ගන්න ප්‍රධානතම අමුද්‍රව්‍ය වෙන්නේ ජෙලටින්. ජෙලටින් කියන්නේ මස් කර්මාන්තයේ නිවත දැමූ ගවයන්ගේ සහ ඌරන්ගේ අස්ථි සහ සම්කොටස් තම්බාගෙන වියලා ගැනීමෙන් පිරියල කළ අමුද්‍රව්‍යයක්. වැනිලා. බොහෝමයක් අතුරුපසවල අඩංගු වන ප්‍රධානතම රස වර්ග තුනෙන් එකක් තමයි වැනිලා කියන්නේ. වැනිලා කියන්නේ වැනිලා බෝන්ච් වලින් ලබා ගන්න දෙයක්. මේක ගොඩක් මිල අධික වෙනවා. මේ නිසා නිෂ්පාදකයන් වාණිජ වශයෙන් අඩවිය දෙමකින් වැනිලා නිෂ්පාදනය කරගන්න ලේසි ක්‍රමයක් විදියට කැස්ටෝරියම් කියන රසායනිකය භාවිත කරනවා. මේ රසායනිකය බීවර් සතුන්ගේ පසුපස ප්‍රදේශයෙන් ශ්‍රාව්‍ය වෙන රසායනික ද්‍රව්‍යයක්. බීවර් සතුන්ගේ ශ්‍රෝණිය සහ වලිගයේ පාදමතර පිහිටා ඇති කෝෂයකින් තමයි කැස්ටෝරියම් නම් රසායනිකය ශ්‍රාව්‍ය වෙන්නේ. ඉතින් වාණිජ වශයෙන් වැනිලා නිෂ්පාදනය කරන අය වැනිලා හදන්නේ මේ කැස්ටෝරියම් කියන රසායනිකය භාවිත කරලා. නියුටෙලා. නියුටෙලා නැත්නම් නියුටෙල්ලා කියලත් මේක විවිධයි විවිධාකාරයට උච්චාරණය කරනවා. නියුටෙලා නිෂ්පාදනය කරන්නේ ගොඩක් රසවත් රටකෂි වර්ගයකින්. නමුත් ඒක සම්පූර්ණයෙන් මේ රටකෂි වර්ගයෙන්ම නිෂ්පාදනය කරලා නැහැ. බෝතලයෙන් භාගයකට වඩා අඩංගු වෙන්නේ සීනි. ඊට අමතරව මේ නිෂ්පාදනය සඳහා නවීකරණය කරන ලද තෙල් වර්ගයක් භාවිත කරනවා. ඉතින් මේ තෙල් වර්ගය මිනිසාගේ සෞඛ්‍යයට හානිකර වෙනවා. රතු පැහැත රසකැවිලි. රතු පැහැත රසකැවිලි වලට දීප්තිමත් රතු පැහැය ලබා දෙන්නේ කර්මයින් නම් අමුද්‍රව්‍ය මගින්. කර්මයින් ලබා ගන්නේ විශේෂිත මකුණන් වර්ගයකින්. රතු පැහැති රසකැවිල්ලක් නිෂ්පාදනය කිරීම සඳහා කර්මයින් ලබා ගැනීමට දහස් ගණන් මකුණන්ව භාවිත කරන්න සිදු වෙනවා. මේ රතු සායම් රාත්තල් එකක් නිෂ්පාදනය කිරීම සඳහා මකුණන් 70,000ක් පමණ අවශ්‍ය වෙනවා. දම්පාට, රෝස, තැඹිලි සහ රතු ආහාර වර්ණක සියල්ලම මේ ක්‍රමියාගෙන් ලබා ගන්න පුළුවන්. කර්මයින් නම් අමුද්‍රව්‍ය රතුපාට රසකැවිලි වලට අමතරව රතුපාට ජෙලි, රතුපාට බීම වර්ග, රතුපාට අයිස්ක්‍රීම්, ලිප්ස්ටික් වැනි රතු පැහැති නිෂ්පාදන සඳහා යොදා ගන්නවා. බබල් ගම්. බබල් ගම් නිෂ්පාදනය කිරීමට ලනොලීන් නම් අමුද්‍රව්‍ය භාවිත කරනවා.
මෙය බැටළුවන්ගේ සමෙන් ශ්‍රාවය කරන ද්‍රව්‍යයක්. ලනුලීන් මගින් ආසාත්මිකතා ඇතිවිය හැකි බැවින් කිසිම විටක බබල් ගම් එකක් ගිල දැමීම සිදු නොකිරීමට වග බලා ගත යුතුයි. ඉතින් මේ කිසිම නිෂ්පාදනයක් ආරක්ෂිත නැහැ කියලා පරේක්ෂණවලින් හෙළිවලා තියෙනවා. බොහෝමයක් ආහාර නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ ආහාර නිෂ්පාදන රහස් එළි කරන්න කැමති නැත්තේ මේ හේතුව නිසයි.